හරි එතකොට මේකේ අපි කතා කරන්නේ දැන් 24 කතා කරලා අවසන් කරන්නේ දැන් 25 වෙනි ප්‍රශ්නේ බලන්න අපිට කියනවා ඔබට සපේන ලද ජලීය ද්‍රාවණයක් තුල Fe2+ සහ Fe3+ අයන අඩංගු වේ මෙහි ඇති Fe2+ සහ Fe3+ සාන්ද්‍ර නිර්ණය කිරීම සඳහා ඔබේ උපයෝගී කරගත යුත්තේ මොන රසායනික ප්‍රවේදද කියලා තමයි අහන්නේ හරිද right එතකොට මේ දැන් මෙහෙමයි අපිට දැන් මොකක් හරි ජලීය ද්‍රාවණයක් දීලා තියෙනවා මොකක් හරි ජලීය ද්‍රාවණයක් දීලා තියෙනවා හරිද මොකක් හරි ජලීය ද්‍රාවණයක් තියෙනවා මේ ජලීය ද්‍රාවණේ Fe2+ Fe3+ අයන අඩංගුලා තියෙනවා හරි Fe2+ Fe3+ අයන වර්ග කොහොම අඩංගු වෙලා තියෙනවා දැන් අපෙන් අහන්නේ ඔය Fe2+ ගේ සාන්ද්‍රණයයි Fe3+ ගේ සාන්ද්‍රණයයි නිර්ණය කරගන්න අපිට මොනවද ගන්න පුළුවන් රසායනික ප්‍රවේදි කියලා අහන්නේ හරි එතකොට තේරුම් ගන්න ඔතනදී දැන් අපිට මෙන්න මේ වගේ ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන් හරි මෙන්න මේ වගේ ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන් ඒ ක්‍රමයට අනුකූලව අපි උත්තරයක් ගන්න බලමු මෙහෙම දැන් ජලීය ද්‍රාවණයේ තියෙනෝනේ මේ ජලීය ද්‍රාවණයේ ඉන්නේ Fe2+ සහ Fe3+ හරි එතකොට දැන් මේ දෙන්නගේ මේ Fe2+ කේ Fe3+ කේ සාන්ද්‍ර තමයි දැන් අපිට හොයන්න ඕන කරලා තියෙන්නේ එතකොට දැන් අපෙන් අහනවා මේ උත්තර හතරේ කවුද වඩාත්ම සුදුසු කියලා එක්කෝ එක්කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් වෙන්න පුළුවන් දැන් මම ගන්නවා ओके තියෙන රසායනික ප්‍රභේද වලින් මේ K-O කියන එක කියලා. පොටෑසියම් පර්මැංගනේට්. හරිද? පොටෑසියම් පර්මැංගනේට් කියන එක මම ගන්නවා. හරි K-O. මම මෙයාව තමයි දැන් ගන්නෙ ප්‍රැක්ටිකල් එකට. මෙයාව ගත්තරමදි මම තව අම්ලෙකුත් හොයාගන්න ඕනේ. මොකද මේ මාධ්‍ය ආම්ලික කරන හරි දැන් මේක නම් කියලා දින්නේ ඔබ මෙන්න මේ ටික දෙනා විතරයි පාවිච්චි කරන්න කියලා දින්නේ හරි නමුත් දැන් මෙතන KMnO4 කියලා තියෙන අපිට කියලා නැහැ KMnO4 ජලීය ද්‍රාවණයක්ද නැත්නම් ඝන සංයෝගයක්ද මොකක්ද කියලා නම් කියලා නැහැ අපිට සාමාන්‍ය එක්ක මෙයාව ජලීය ද්‍රාවණයක් කියලා හිතන්න පුළුවන් හරි එහෙම වුණොත් අපිට පිටින් අම්ලයක් ගන්න වෙනවා පද්ධතිය ආම්ලික කරන්න මාධ්‍ය ප්‍රතික්‍රියා සිද්ධ වෙන මාධ්‍ය ආම්ලික කරන්න. එතකොට මේ මෙන්න මෙහෙමයි කරන්නේ. මම KMnO4 ගන්නවා. KMnO4 අරගෙන මම කරන්නේ මෙන්න මේ ජලීය ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හරිද? KMnO4 අරගෙන මේ ජලීය ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මොක සරල බසින් කොහොම කිව්වට තේරෙන්නේ නැහැ ඇත්තට මොකද්ද වෙන්නේ කියලා. මෙහෙමයි කරන්නේ. මම දන්න සාන්ද්‍රණයක් සහිත KMnO4 ද්‍රාවණයක් සපේ ගන්නවා. හරි. දන්න ද්‍රාව සාන්ද්‍රයක් සහිත KMnO4 ද්‍රාවණයක් සපේ ගන්නවා. ඊට ඉස්සෙල්ලා මෙහෙම කරන්න ඕනේ. හරිද? දැන් මේ පද්ධතිය තියෙනවනේ. මේ පද්ධතිය තියෙනවනේ. හරි. මේ පද්ධතියේ කිසියම් දන්නා පරිමාවක් අපි ඉස්සලා ගන්න ඕනේ. තේරුණාද? දැන් මේ පද්ධතියේ සමස්ත පරිමාව අපි දන්නේ නැහැ කියලා හිතන්නකෝ. දැන් ගොඩක් වෙලාවට එහෙම පද්ධතියින් අපි ලැබෙන්නේ සාන්ද්‍ර හොයන්න කියලා. ඒතර මේකෙන් යම් කිසි දන්නා පරිමාවක් ගන්නවා. හරි නිකන් V කියලා මොකක් හරි පරිමාවක් ගන්නවා. ඒක ඉතින් අපි ප්‍රැක්ටිකලි කරලා බලද්දී එක්ක ඝන සෙන්ටිමීටර 25ක් ඔන්න වගේ ප්‍රමාණයක් තමයි ගන්න සාමාන්‍ය. ඒතර මේ ද්‍රාවණේ කිසියම් අපි දන්නා පරිමාවක් ගන්නවා. ඒ පරිමාව සහිත මේ ද්‍රාවණය ඇතුලේ කවුද Fe2+ සහ Fe3+ දෙන්නම අඩංගුයි. තේරුණාද? Fe2+ සහ Fe3+ කියන මේ දෙන්නම අඩංගු වෙනවා. මොකද්ද කරේ? මෙච්චරයි කරේ. අපිට සාන්ද්‍රණය හොයන්න කියලා, කියන්නේ Fe2+ කේ Fe3+ කේ සාන්ද්‍රණය හොයන්න කියලා මේ විදිහට ද්‍රාවණයක් ලබා දීලා තියෙනවා. මෙයාගෙන් අපි දන්නා පරිමාවක් ගන්නවා. ඒ පරිමාව
අපි දන්නේ ගණ සෙන්ටිමීටර් 25ක් ඔය වගේ කැමති ගණක් වෙන්න පුළුවන්. හරි. එතකොට මේ ද්‍රාවණය තුලෙත් කවුද ඉන්නේ? Fe2+ සහ Fe3+. හරි. මේ ද්‍රාවණය තුලෙත් Fe2+ සහ Fe3+ කියන දෙන්න අඩංගු වෙනවා. හරි. Fe2+ Fe3+ කියන දෙන්න මේ ද්‍රාවණය තුලේ අඩංගු වෙනවා. රයිට්. ඒක හරි. ඊළඟට අපි කරන්නේ මොකද්ද? දන්නක් සාන්ද්‍රණයක් සහිත KMnO4 ද්‍රාවණයක් සපයනවා. අපි සාන්ද්‍රණය දන්න KMnO4 ජලීය ද්‍රාවණයක් සපයනවා. ඒතර මෙයාගේ නිශ්චිත පරිමාවක් ගන්න නැහැ. හරි. දැන් වැඩි වෙලා තියෙන මේක. Fe2+ Fe3+ ගේ සාන්ද්‍ර අපි දන්නේ නැහැ. දැන් ඒක තමයි හොයන්න හදන්නේ. හැබැයි ඒගොල්ලෝ ඉන්න ජලීය ද්‍රාවණේ දන්නා පරිමාවක් වෙන් කරගත්තා. ඒ දන්නා පරිමාව ඇතුලේ Fe2+ ට තියෙනවා Fe3+ ට තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ සල්ෆියුරික් වගේ කෙනෙක් වෙන්න පුළුවන්. අපිට මේකට තනුක අම්ලයක් ඕන වෙනවා. ඒ තනුක අම්ලය බොහෝ විට අපි සල්ෆියුරික් වගේ කෙනෙක්ව තමයි සපයන්නේ. මොකද හේතුව දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති මේ යන්න හදන්නේ මොකකටද කියලා. අපි යන්න හදන්නේ මේ ද්‍රාවණෙත් එක්ක KMnO4 ගේ රිඩොක්ස් ප්‍රතික්‍රියාවට. ඉතින් පද්ධතිය ආම්ලික කරන්න ඕන නිසා සල්ෆියුරික් වගේ අම්ලයක් අපිට සපය ගන්න වෙනවා. එහෙනම් මොකද්ද කරන්නේ? අපිට සාන්ද්‍රය හොයන්න කියලා තියෙන Fe2+ සහ Fe3+ ඒ දෙන්නේ ඉන්න ද්‍රාවණින් අපි දන්නා පරිමාවක් ගන්නවා. ඒ වගේම තමයි අපි දන්නා සාන්ද්‍රණයක් සහිත KMnO4 ද්‍රාවණිකුත් සපය ගන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ සමස්ත පරිමාවම දැන් හිතන්නකෝ මේ පරිමාව V කියලා. මේ සමස්ත පරිමාවම අපි ප්‍රතික්‍රියා කරනවා KMnO4 ජලීය ද්‍රාවණයත් එක්ක. ඇත්තටම මේක මේ කටින් කියනවා වගේ නෙමෙයි කරන්නේ මේක මේ ලේසි පහසු දෙන්නේ මේක කරන්න ඇත්තටම මේ අනුමාපණය කියන ක්‍රමේ. හරි. මෙතන ඇත්තටම අනුමාපණයක් සිද්ධ වෙන්නේ. අනුමාපණයක් කියලා කියන්නේ දැන් මෙතනදී ද අනුමාපන ඔයගොල්ලෝ දන්නවන්නේ සෝඩියම් කාබනේට් HCl අතර ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl අතර වගේ මේ වගේ ප්‍රභේද අතර අනුමාපන කරනවා. සාමාන්‍ය අම්ලයක් සහ භාෂ්මයක් අතර බොහෝ විට අනුමාපන කරනවා. සාමාන්‍ය අනුමාපනයක් කියලා කියන්නේ අනුමාපණයකින් බලාපොරොත්තු වෙන්නේ මේ. අපි ස්ටොයිකියෝමිතිය කියන දේ අපි විශ්වාස කරනවානේ. කිසියම් රසායනික ප්‍රතික්‍රියාවක් ගත්තාම ඒකේ ප්‍රතික්‍රියකතර ස්ටොයිකියෝමිතික අනුපාතය ඒවා අතර මවුල අනුපාතය කියන්නේ ඒවා අතර ප්‍රතික්‍රියා වන මවුල අතර අනුපාතයට සමානයි කියනෝනේ. ඒක අපි ප්‍රැක්ටිකලි හොයලා බලන්න නැත්නම් ප්‍රැක්ටිකලි සනාථ කරගන්න අපි අනුමාපණය කියන ක්‍රමවේදය භාවිතා කරනවා. හරි. ඒ වගේම තමයි අපි නොදන්නා ද්‍රාවණයක සාන්ද්‍රණය හොයන්නත් අපි අනුමාපණය කියන ක්‍රමවේදය භාවිතා කරනවා. ඒ කියන්නේ අපි දන්නා සාන්ද්‍රණයක් සහිත ද්‍රාවණයකින් අපි දන්නා සාන්ද්‍රයක් සහිත ද්‍රාවණයකින් වැවෙච්ච පරිමාව දන්නවනම් එතනදී එයාගේ මවුල ගන්න හොයා ගන්න පුළුවන්. අර ස්ටොයිකියෝමිතික අනුපාතයෙන් අපිට පුළුවන් නොදන්නා ද්‍රාවණේ මවුල ගන්න හොයා ගන්න. ඒ නොදන්නා සාන්ද්‍රයේ සහිත ද්‍රාවණේ වැයවෙච්ච පරිමාව අපි දන්නවනේ. කියන්නේ යාව කියන්නේ මේ ප්‍රතික්‍රියාවට ගත්ත මේ යාගේ සාම්පලේ නැත්නම් ජලීය ද්‍රාවණේ සමස්ත පරිමාව අපි දන්නවනේ. ඉතින් පරිමාව දන්නවා මවුල ගන්න දන්නවනේ අපිට ඒ අදාළ ප්‍රභේදේ සාන්ද්‍රය හොයන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ එකක් තමයි මේ Fe2+ Fe3+ සාන්ද්‍රය හොයන්නත් අපි යොදා ගන්න. දැන් මෙතෙන් නම් කරේ අර Fe2+ Fe3+ ජලීය ද්‍රාවණයෙන් දන්නා පරිමාවක් වෙන් කරගත්තා. ඒක අපි අනුමාපන ක්‍රමය මගින් ප්‍රතික්‍රියා කරනවා ආම්ලික KMnO4 ජලීය ද්‍රාවණයක් සමග. ආම්ලික KMnO4 ජලීය ද්‍රාවණයක් සමග. මේ KMnO4 ද්‍රාවණේ සාන්ද්‍රණය අපි දන්නවා. හරි. KMnO4 ජලීය ද්‍රාවණේ සාන්ද්‍රණය අපි දන්නවා. හරි. රයිට්. එහෙනම් ඊළඟට අපිට කරන්න පුළුවන් මොකද්ද? මේ දෙන්නව අනුමාපන ක්‍රමයේ මගින් එකිනෙකට ප්‍රතික්‍රියා කරනවා. අනුමාපන ක්‍රමයේ මගින්
කොහොමද ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ අනුමාපණයකදී අපි දන්නවනේ මම මේක ගැන ලොකු පැහැදිලි කිරීමක් වෙතින්දි කරන්නේ නැහැ හරිද මේක MCQ ප්‍රශ්නයක් ඒ නිසා හරි අනුමාපණයකදී වෙන්නේ අපි අනුමාපණයකදී බියුරෙට්ටුවක් සපය ගන්නවා ඒ වගේම තමයි කේතු ප්ලාස්කුව නේ නැත්නම් අනුමාපණ ප්ලාස්කුව බියුරෙට්ටුව ඊළඟට පිපෙට්ටුව ඒ වගේ දේවල් දානවා සාමාන්‍යයෙන් අපි අර මේ අනුමාපණ ප්ලාස්කුවට අපි දාන්නේ මේ Fe2+ Fe3+ අඩංගු ද්‍රාවය අපි මේ ප්‍රැක්ටිකල් එක කරනවා නම් අනුමාපණ ප්ලාස්කුවට සාමාන්‍යයෙන් අපි මේ Fe2+ Fe3+ කියන්නේ සාන්ද්‍රයේ සෙවිය යුතු එක්කෙනාගේ ද්‍රාවණය අපි සාමාන්‍යයෙන් දානවා. එහෙම තමයි කරන්නේ. නමුත් මෙතන තව දෙයක් තියෙනවා මේ මෙන්න මේක මේ අනුමාපණයේදී තව පොඩි වැදගත් කරුණක් තියෙනවා මේ මට කියන්න බැරුණා මෙතන සල්ෆියුරික් නැති වුණත් සාමාන්‍යයෙන් මේකෙන් මේකට අපි යොදා ගන්න මේ ෆොස්ෆරික් කියන අම්ලය. ඒක තමයි වැදගත් කාරණය. ෆොස්ෆරික් කියලා කියන්නේ දුබල අම්ලයක් නේ. මෙතන සල්ෆියුරික් මන් දාන්නේ මේ ආම්ලික කර. නමුත් සල්ෆියුරික් නැතුව ඕන ෆොස්ෆරික් දාන්න පුළුවන්. දැන් ෆොස්ෆරික් නිසා දැන් ෆොස්ෆරික් කියන්නේ දුබල අම්ලයක් තමයි. නමුත් මේ ආම්ලිකයි ෆොස්ෆරික් මගිනොත් මාධ්‍ය ආම්ලික කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මට කියන්න ඕනුනේ ෆොස්ෆරික් දානවා මේ පොඩි හේතුවක් නිසා. මේ ප්‍රැක්ටිකල් එකට මොකක්ද හේතුව මේ? දැන් ඔගොල්ලන්ට මෙතන පැහැදිලි වෙනවා. දැන් මෙතන ආම්ලික KMnO4 Fe2+ Fe3+ ජලීය ද්‍රාවණෙත් එක්ක අපි ප්‍රතික්‍රියා කරවද්දී එතන රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් වෙනවනේ. එතෙන්දී වෙන්නේ මේ KMnO4 ගේ MnO4 Mn2+ බවට පත් වෙනවා. එතෙන්දී අපිට පැහැදිලි වර්ණ විපර්යාසයක් පේනවනේ. නේ? පැහැදිලි වර්ණ විපර්යාසයක් අපිට දැක් ගන්න පුළුවන්. හරි? මෙයාගේ දම් පැහැය අවර්ණ වෙනවනේ. තේරුණාද? මෙයාගේ දම් පැහැය අවර්ණ වෙනවා. හරි? දම් පැහැය අවර්ණ වෙනවා. ඉතින් ඒක අපිට දැක් ගන්න පුළුවන්. ඉතින් අපිට එතෙන්දී පැහැදිලි වර්ණ විපර්යාසයක් පේනවනේ. නේ? දම් පාට අවර්ණ වෙනවා කියලා කියන්නේ පැහැදිලි වර්ණ විපර්යාසයක් වෙනවා. දැන් මෙයා මෙතන ඔක්සිහරණයක් නෙවෙන්නේ. ඔක්සිකරණය වෙන්නේ කවුද? ඔක්සිකරණය වෙන්නේ මේ දෙන්නෙන් කවුද? යකඩ Fe3+ ට තව ඉහළ ඔක්සිකරණ අංකයකට යන්න බෑනේ. එහෙනම් Fe2+ තමයි ඔක්සිකරණය වෙන්නේ. එහෙනම් මේ ද්‍රාවණයේ ඉන්න Fe2+ Fe3+ වෙනවා. එතෙන්දී වෙන්නේ මේ බලන්න. මෙයාගේ පාට ලා කොළනේ. ලා කොළ පැහැති පැහැය තමයි Fe2+ ට තියෙන්නේ. මොකද Fe3+ කියලා කියන්නේ කහ දුඹුරු පැහැය තියෙන්නේ. පැහැදිලිද? නේ? Fe2+ ට තියෙන්නේ ලා කොළ පාටක්. Fe3+ ට තියෙන්නේ කහ දුඹුරු පැහැය. දැන් තේරුම් ගන්න දැන් මේ ප්‍රතික්‍රියාවේදී KMnO4 ගේ පාටත් වෙනස් වෙනවා. Fe2+ ගේ පාටත් වෙනස් වෙනවා. අනිත් ඒවා මේ දෙන්න එකතු වෙනවනේ. අනුමාපණය කරද්දී මේ දෙන්න එකම මාධ්‍යයට වැටෙනවා. ඒතර මේ වර්ණ කලවම් වුණාම අපිට අනුමාපණයේදී අන්ධ ලක්ෂයක් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මේ වර්ණ දෙකෙන් කාගේ හරි එක වර්ණ විපර්යාසයක් විතරයි අපිට ඕන වෙන්නේ. තේරුණාද? කාගේ හරි එක වර්ණ විපර්යාසයක් විතරයි අපිට ඕන වෙන්නේ. එතනදී අපි මේ ලාකොළ කහඳුමුරු වෙන එක නොපෙන්වා ඉන්න තීරණය කරනවා. මොකද එයාගේ වර්ණ විපර්යාසය මෙයාගේ වර්ණ විපර්යාසය දෙකම එක කොටේ වුණාම අපිට හරි තීරණයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මේ Fe2+ Fe3+ වෙදී ලාකොළ පැහැ කහඳුමුරු වෙන එක නොපෙනෙන විදිහට මේ පද්ධතිය සකස් කරනවා. ඒකට තමයි අපි ෆොස්ෆරික් දාන්නේ. ෆොස්ෆරික් මගින් මේ පද්ධතිය මාධ්‍ය ආම්ලික කරන්නත් පුළුවන්. අනිත් එක මේ ලාකොළ කහඳුමුරු වෙද්දී සිද්ධ වෙන වර්ණ විපර්යාසය අපිට හැට ගම්ම වෙන විදිහට නිරීක්ෂණය වීමත් වලකා ඉන්නවා. තේරුණාද? ඔය හේතු නිසා අපිට සාමාන්‍යයෙන් ෆොස්ෆරික් වගේ කෙනෙක් මේකට යොදා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ මම ඉස්සෙල්ලා කිව්වා මේ අර Fe2+ Fe3+ සාමාන්‍යයෙන් අපි ඒ දෙන්නම ඉන්න පද්ධතිය ගත්තහම මම කිව්වා ඒක සාමාන්‍ය අපි අනුමාපන ප්ලාස්කුවට දාලා කරනවා කියලා. ඇත්තම කියනවනේ අනුමාපන ප්ලාස්කුවට දාන්න වඩාත්ම සුදුසු වෙන්නේ මේ KMnO4. මම ඉස්සෙල්ලා කිව්වා මෙයාව සුදුසු කියලා. නමුත් මෙයා නෙමෙයි සුදුසු වෙන්නේ. මොකද අපි දැන් මෙතන වර්ණ විපර්යාසය හොඳටම බලාපොරොත්තු වෙන්නේ
කියන අපි මේ F2+ ගේ වර්ණිපරයාසයක් මෙතෙන්දී අපි නිරීක්ෂණය කරන්න දැන් සූදානම් නැහැ නේ නේ එයාගේ වර්ණිපරයාසයක් නිරීක්ෂණය කරන්න අපි සූදානම් නැහැ අපි සූදානම් වෙලා ඉන්නේ මේ KMnO4 ගේ නැත්නම් MnO4 - Mn2+ විදි සිදුවන වර්ණිපරයාස දෙක ගන්න තමයි අපි දැන් සූදානම් ඉන්නේ එතකොට ඊයේ වර්ණිපරයාසෙ ලේසියෙන්ම බලා ගන්න පුළුවන් වෙන්නේ KMnO4 ද්‍රාවණේ අනුමාපන ප්ලාස්කු තිබ්බ එහෙනම් මේ ප්‍රැක්ටිකල් එකේදී අනුමාපන ප්ලාස්කුට දාන්නේ KMnO4 ජලීය ද්‍රාවණය ඒකට එකතු කරනවා ෆොස්ෆරික්. එතකොට අර ෆොස්ෆරික් ආම්ලික මාධ්‍යයත් සපයනවා අවශ්‍ය කරනවා. අනිත් එක අර මෙයාගේ Fe2+ Fe3+ දී සිද්ධ වෙන වර්ණිපරයාසය පේන එකත් වළකා ගන්නවා. තේරුණාද? එහෙනම් මේකෙදී පිපෙට් මේකෙදී අනුමාපන ප්ලාස්කුට දාන්නේ KM. අනුමාපන ප්ලාස්කුට දාන්නේ KMnO4 බියුරෙට් උඩ දාන්නේ මේ Fe2+ Fe3+ අඩංගු ජලීය ද්‍රාවණය. පැහැදිලිද? රයිට්. එහෙනම් ඕක තමයි මෙතනදී අපි सिद्ध කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් Fe2+ Fe3+ අඩංගු පද්ධතියෙන් දන්නා පරිමාව බියුරෙට් උඩ දානවා. ඒ වගේම තමයි දන්නා සාන්ද්‍රයක් සහිත KMnO4 ද්‍රාවණය අපි සාමාන්‍යයෙන් මෙතනදී අනුමාපන ප්ලාස්කුවට එකතු කරගන්නවා. හැබැයි මෙතනදී මෙහෙම ප්‍රශ්නිකුත් තියෙනවා. ඒ තමයි දැන් අපි දැන් එක තීරණයකින් තව තීරණයකට ආව මෙහෙම අනුමාප දැන් මුලින්ම කිව්වා අනුමාපන ප්ලාස්කුවට මේ දෙන්න සුදුසුයි කියලා නේ අනුමාපන ප්ලාස්කුවට Fe2+ Fe3+ වඩාත්ම සුදුසුයි කියලා මුලින්ම කිව්වා ඊට පස්සේ මම තීරණය වෙනස් කරා මේ නෑ ඒ දෙන්න බියුරෙට් උඩ දාලා මේ අනුමාපන ප්ලාස්කුවට KMnO4 දාමු කියලා නමුත් අනිත් පැත්තට තව මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි අපිට දැන් අපි මෙතෙන්දී KMnO4 දන්නා පරිමාවක්නේ යොදාගන්නේ අපි මෙතෙන්දී KMnO4 දන්නා පරිමාවක් තමයි යොදාගන්නේ සෝරි මේ දන්නා පරිමාව නෙමෙයි දන්නා සාන්ද්‍රණය හරිද දන්නා සාන්ද්‍රයක් තමයි අපි යොදාගන්නේ එතකොට අනුමාපන ප්ලාස්කුවේ තිබ්බොත් දන්නා සාන්ද්‍රයක් සහිත KMnO4 ගින් වැයවන පරිමාව කොච්චරද කියලා අපිට බලාගන්න බැරි වෙනවා නේ එසක් KMnO4 මම හිතන්නේ මෙතනදී අනුමාපන ප්ලාස්කුවේ තිබීම හරියන්නේ නැහැ එසක් KMnO4 අවශ්‍ය KMnO4 අපිට සිද්ධ වෙනවා KMnO4 බියුරෙට් උඩ දාන්න නමුත් KMnO4 බියුරෙට් උඩ දැම්මහම වෙන්නේ එයාගේ වර්ණිපරයාසය හරියට බලා ගන්න බැරි වෙනවා හරි වර්ණිපරයාසය හරියට බලා ගන්න බැරි වෙනවා